කොරන වෛරස්සක පිළිබඳ ඒන්නත් කරන පිළිබඳ අපි විරුද්ධ වඩකරතු කරා කියන කාරණ පිළිබඳව සහ එයින් ලෙඩවුණට පස්සේ එම රෝගීන්ගේ රෝගතත්වයන් සන්නවීම් සම්බන්ධය කතා කල ඒවට අවෂද ලබාදීමක් කළ යුතු ආහාර ලබාදීමක් කළ යුතු ලෙකවා මං එදත් කතා කර මිට කළමුත් වැනි මාතෘකාව කතා කරා අදමම කතාගන්න බලාපොරොත්තු වෙන එහෙම දිගුවක් දිගු වශයෙන් මං අර්ථකථනය කරන්න මෙන්න මෙයා කාරට කියන්නේ යමකුගේ සන්ධිගතව පවතින වේදනාකාරී තත්ත්වයක් නිතර නිතර ඇතිවෙනවා නම් ඒ රෝගී තත්ත්වයට මම මුලින් පැහැදිලි කරා වගේ හොඳට නාන්න හොඳට වතුර බොන්න හොඳට අයිස් කැරවලින් උදර සීමාව තබා ගන්න කියන කාරණාම ඔබ දැනුවත් කරා. මම හිතනවා ඔබ ඒ දේවල් කරන්න ඇති කරනවා ඇති පුරුදු පුහුණු වෙනවා ඇති කියන කාරණාව. ඒ විශ්වාසය මත ඊළඟ පියවර මම මේ තියන්නට උත්සාහ කරන්නේ තමයි ඔබ පෙනලකොළ ආහාර ගන්න රතුළු උණු සමග. පෙනලකොළ රතුළු සමග ආහාර ගැනීමේදී තල තෙල් හෝ එළඟ තෙල් කියන දෙයින් මේ ආහාරය තෙම්පරාදු කරගන්න අමතක කරන්න එපා. එතකොට මම නැවතත් කියන්නම් රතුළු උණු පෙනලකොළ සහ එළඟ තෙල් කියන දේ ඔබට පාවිච්චි කරන්න පුළුවන් නම් දවසට එක් වේලක්වත් ඔබට මේ සන්ධිගතව ඇතිවන වේදනාකාරී තත්ත්වයන් ටික මගහරවා ගන්න පුළුවන් වෙයි.